මහවැලිකඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැරෙමින් පවතින අධික වර්ෂාව සමග පරාක්‍රම සමුද්‍රයේ සහ මොරගහකන්ද ජලාශයේ වාන්දුට කිහිපයක් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් පොළොන්නරුව මඩකල්පුව ප්‍රධාන මාර්ගය තවදුරටත් ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒ අනුව ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර අප වාර්තාකරුවන් සඳහන් කළේ ඇතැම් ස්ථාන අඩි 4කට වඩා වැඩි ප්‍රමාණයක් තවදුරටත් ජලයෙන් යටව ඇති බවයි. මේ අතර පොළොන්නරුව සෝමාවතී විහාරයේ පුදබිමද අධික වර්ෂාපතන හේතුවෙන් තවදුරටත් ජලයෙන් යටවී පවතිනවා. මහනුවර මහියංගනේ මාර්ගයේ තෙල්දෙනිය සිට හසලක දක්වා මාර්ගය ස්ථාන කිහිපයකින් පස්කඳු හා ගස් කඩාවැටි අවහිර වී තිබෙනවා. මෙම කඩාවැටි මමුවේ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එමෙන්ම මහනුවර මහියංගනේ මාර්ගයේ ස්ථාන රැසක් මෙවර විටත් නා යමින් පවතින බව වාර්තාවර නිසා වැසි කාලයේ අවසන් වනතුරු එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය දැනුම් දෙනවා. ඉන්නේ ආපුලයි නම් මෙතන තමයි බල්ලයි නම් බාධක විඳගෙන ඉඳගෙනම කවුරුත් අයින් කරන්න නැහැ. මම තාම ඉතින් ඉන්නවා 12යි නම් මෙතන තමයි. කොළඹ තමයි යන්නේ. අතයි 50 නුවරෙන් ඇද්ද බස් එක. බල්ලහැර ගියා. ගහක් කඩම වැටලි තිබුණා. බස් කන්දක පොඩ්ඩක් එනවා දැක්ක ඒ වස්සේ ඩ්‍රයිවර් මහත්තයා හැරෙවුවා. ඒ වොන් නවත්තර ඒ විපීනකොට මේ බස් කන්දත් අල්ල බල්ලහැට ගාව. බල්ලහැට ආවා. අතන පාර තම්පුල වතුර තිබ්බේ. වතුර තිබ්බේ ඉඳලා ඒවර මතර යන්න බැරි නාරවන් ආවා මේ. මේ අතර මේ දිනවල මීමුරේ ප්‍රදේශයේ නැරඹීමට පැමිණෙන ජනතාවට පොලිසිය දැනුම් දෙන්නේ එම ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙසයි. බදුල්ල ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් අතුරු මාර්ග රැසක්ද පස්කඳු කඩාවැටීම හා ගල් පෙරලීම නිසා ගමනාගමනයට අවහිරතා එල්ල වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව පවතින අධික වර්ෂාවත් සමග පස්සර මඩොල්සිව මාර්ගයට පස්කඳු හා ගල් පෙරලී තිබුණේ මෙලෙසින්. එහිදී පස්සර මැටිගහතන මාර්ගය ගිලාබැසීමකට ලක්ව ඇති ආකාරය දැක ගැනීමට හැකි අතර ප්‍රදේශයේ නිවාස කිහිපයකටද හානි සිදුව ඇති බව වාර්තා වනවා. මෙදිනවල පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනේ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. දිවයිනේ මේ දිනවල තියෙන වර්ෂාපතනයට ප්‍රධානම හේතුව තියෙන්නේ මේ දිවෙන්ට බලපාන ඊසාන දිග මෝසම් කාල පරිච්ඡේදය. එතකොට මේ අද දිනෙත් අපිට ගත හැකි ප්‍රමාණාත්මක අඩුවීමක් තියෙනවා. නමුත් වර්ෂාපතන බොහෝ විට අපේක්ෂා කරනවා නැගෙනහිර ඌව පොළොන්නරුව මාතලේ නුවරඑළිය හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැස්සක්යන් නිර්මාණය වෙනවා. මෙම දිස්ත්‍රික්ක හා පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 75ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. මීට අමතරව උතුරු පළාතේ අනුරාධපුර මහනුවර දිස්ත්‍රික්කවල වැසි වාර කීපයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස්සක්යන් නිර්මාණය වෙනවා. මේ තියෙන වැසි තත්ත්වය අඩු වැඩි වෙමින් පවතින ලකුණු තමයි දැනට පහළ වෙලා තියෙන්නේ. මේ වර්ෂාපතනයේ ප්‍රමාණාත්මක අඩුවීමක් අපි අපේක්ෂා කරන්න හැකියාවක් තියෙන්නේ ජනවාරි මාසේ 14-15 යන දිනයන් වෙනකොට තමයි.